දැන් පාසල් දරුවන්ව ආර්ථික අහේනියෙන් මුදව ගන්න කියන්නේ පහුගිය දවස්වල හාල් බෙදුවේ නේද? දැන් අන්න ඒකට මතුවෙච්ච කතාව ඔබ දන්නවද? අද වාර්තා කරනවා මාබ්බෙන් පුවත්පත වෙන මෙහෙම කතාවක්. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. LOLC රන් සවිරන්නයි සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන්. ගොල්ලන් ඉන්න බත්ගුලි පාසල් බතට ආ හැටි. ඔන්න ඔහොම තමයි මේ ශක්තිමත් කරලා තියෙන්නේ. කොහමද ගුල්ලොත් එක්ක හාල් දීලා බත් දීලා තියෙන්නේ. තෝරාගත් පාසල් සඳහා නිරෝගී ක්‍රියාශීලී දරුපරපුරක් මැයින් ආහාර වේල් බෙදා දීමේ වැඩපිළිවෙලක් පසුගියදා ආරම්භ කළේ රාජ්‍ය අනුග්‍රහය යටතේ. උත්සව ශ්‍රීයෙන් ආරම්භ කළ මෙම ආහාර බෙදා දීමේ වැඩසටහනට ගුල්ලො ගසන්නට වූයේ එහි උණුසුම පහව යාමටත් මත්තෙන්. පාසල් සිසුන්ට බෙදා දීමට ගෙන ආ හාල් තොගයක් වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවේ ඇති බවටත්, ඒවා මිනිස් පරිභෝජනයට නොසුදුසු බවටත් තොරතුරු වාර්තා වුණා. කලින් පුවත සසුන්ගේ භාගයකට ආර්ථික අර්බුදය හරහට හිටි. ඊට පස්සේ ආණ්ඩුවෙන් දුන්න හාල්වල ගුල්ලෝ හාල් විතරක් නෙමෙයි ගුල්ලොත් එක්කම තමයි දීලා තියෙන්නේ. එතකොට කොහොමද අනාගතේ හැදෙන්නේනේ? මුළුමහත් අනාගතේටම ගුල්ලෝ ගහන එක තමයි වෙන්නේ හොමුනෝ. තින් එහෙම මේ පාසල්වලනේ දැන් මේ දවස්වල නිතරම තනින් තනින් ඇහෙන කතාවනේ. අර ජනාධිපතිවරයාත් කිව්ව රාජ්‍ය අමාත්‍යවරු එහෙම තැන් තැන්වල මහා අභිමානයෙන් කිය කිය ගිය. මොකක්ද? අපි හාල් කිලෝ 10 ගාන දෙපාරකට හාල් කිලෝ 20ක් දෙනවා අඩු ආදායම් ලාභීන්ට. දුන්නේ හාල් නේද? ඒ දුන්න හාල් ඒව හත්තුන්ටවත් කන්න බෑ කියලා තමයි තැනින් තැනින් තොරතුරු වාර්තා වුණේ. ඊයේ තවත්තනකින් වාර්තා වුණා ඒ හාල්වල පවතින තත්වය. උයන්න බෑ, ගඳයි, තිත්තයි, මේවා කුකුලොන්ටවත් කන්න දෙන්න බෑ කියලා තමයි ජනතාව චෝදනා කරන්නේ.